2007 ඉරානයේ රොයන් නගරයේ වීදියකදී තරුණයන් දෙදෙනෙක් දබර කරගත්තා. එක් තරුණියක් බලල් අබ්දල්ලා. අනෙක් තරුණයා හොසෙයින් සදේ. අවුරුදු 18ක් 20ක් වගේ වයසේ පසුවන දෙන්නෙක්. දබරයේ දුරදිග යාමත් එක්ක බලල් දිවසාගත නොහැකිව අනිකාට පිහියකින් අනින්නට වුණා. අවසානයේ හොසෙයින් සදේ නැත්නම් අනෙක් තරුණයා මිය යනවා. මේ සම්බන්ධ නඩුවක් විභාග වූ අතර පිහියෙන් අනිකාට යන මරා දැමූ තරුණයා බලල් එල්ලා මරා දමන්නටයි තීරණය වුණේ. අවුරුදු 7කට පස්සේ 2014 අප්‍රේල් 15 වෙනිදා දවසක් බලල් ඝාතක භූමිය වෙත රැගෙන ආවා. ඉරානයේ ළමරීමක් සිදු කරන්නේ ප්‍රසිද්ධියේ පුටුවක සිටගෙන ඉන්නට සලස්වා බෙල්ලට තොණ්ඩුව දමනවා. එරට නීතියට අනුව මරණයට පත් වූ පුද්ගලයාගේ පවුලේ කෙනෙකුට දඬනියට සම්බන්ධ වෙන්න පුළුවන්. බොහෝ පිරිසක් රැස්ව බලා සිටියේ මීළඟට සිදුවන දේ ගැන. එකවරම වරදකරු බලල් කියතින් ඝාතනය වූ මියගිය තරුණයාගේ මව එතනට ආවා. මේ තොණ්ඩුව ඉවත් කරන්න ඇය කෑ ගැසුවා. මියගිය දරුවාගේ පියා පැමිණ තොණ්ඩුව කෙලින් ඉවත් කළා. තමන්ගේ පුතා මරා දැමූ කෙනාට දඬුවම් දිය යුතුයි කියලා මේ මව තරයේ අදිෂ්ඨාන කරගෙන හිටියා. ඒ නිසාම බලල්ට කිසිම අවස්ථාවක් ලැබෙන එකක් නැහැ කියලයි හැම කෙනෙක්ම හිතුවේ. ඒ අවසානයේදී ඔහු මරණයෙන් මුදවා ගන්නට මේ මව කටයුතු කරනවා. ගත වුණ අවුරුදු ගණනාව තුළ මං හිටිය බොහොම පසුතැවීමකින්. ඒත් මට දැන් සහනයක් දැනෙනවා. මගේ හදවතින් පලිගැනීමේ චේතනාව අයින් වුණ බව මට දැනෙනවා. තොණ්ඩුව අයින් කළාට පස්සේ මරණයට නියම වී සිටි බලල්ගේ අම්මා මියගිය තරුණයාගේ මව වැළඳගත්තා. ඇයත් මම වගේ අම්ම කෙනෙක්. අම්මාවරුන් දෙදෙනාටම ඒ බව සිහිපත් වුණා. මේ විදියට බලල්ගේ ජීවිතය බේරාගත් ඝාතනය වූ හොසෙයින් සෙදේගේ මවගේ අනෙක් පුතාත් අවුරුදු 11දී මිය ගොස් තිබුණේ රියානුතුරකින්. මේ සියල්ල අතරේ ඇය පලි ගැනීම වෙනුවට මෛත්‍රිය පතුරන්නට වුණා. මව් සෙනෙහස නැති වූ දරුවා වෙනුවෙන් තමන්ගේ දරුවා මැරූ දරුවාට ජීවිතය දෙන්නට තරම් ඇගේ හිත සංවේදී වුණා. අවසානයේ කිව යුතුම දෙයක් ඇත. ඔබට යමෙක් වරදක් කළහොත් එහි විපාක ඔවුන් රැගෙන යන්නට. එහෙත් ඒ වරද වෙනුවෙන් ඔවුන්ට වෛර කරමින් ඔබ වෙහෙසුවහොත් නිස්සාර කාරණයකට ඔබට වෙහෙසවන්නට සිදුවෙයි. ජීවිතය තුළ නිස්සාර කාරණා පසුපස නොයා සංසාර සක්මන මෙත්සාර පතුරවමින් පින්සාර කර ගැනීම වඩාත් වැදගත් බව මේක සංසිද්ධීන් හමුවේ ඔබට අවබෝධ විය යුතුමය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.